අයිබෝවන් ඔබසිල්ම දෙනාට. අද මම කතා කරන්න යන්නේ ග්‍රහලොව සියලු ශුභඵලදීමේ ප්‍රමුඛයා ඔබ දන්නවා, ඒ තමයි සිකුරු. මේ සිකුරු ග්‍රහයාගේ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. සිකුරු ග්‍රහයා මිතුන රාශිගත වෙනවා එළඹෙන 2024 ජූනි මාස 12 දින සවස 6:29ට. සවස 6:29ට තමයි මේ සිකුරු ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. සිකුරු ග්‍රහයා මිතුන රාශිගත වෙනවා. ඒක ඔබ දන්නවා, සිකුරු කියන්නේ මේ රූප ස්වභාවය, සැපවත් ජීවිතය, සතුට, ප්‍රීතිය, පිරිසිදු බව, ඒ වගේම මිතුරු ඇසුර, ආලය, විවාහය, කරුණාව, කොටිම්ම කිව්වොත් අර සතුට, ප්‍රීතිය, මෙන්න මේ වගේ ලෞකික සැප සතුට, මෙන්න මේකට මූලිකත්වයෙන් දරන්නේ සිකුරු. ඉතින් මේ සිකුරු ග්‍රහයාගේ මිතුන රාශිගත වීම ලග්න 12ට කොයි ආකාරයෙන් බලපැවැත්වෙයිද කියලා මම විග්‍රහ කරන්න. මේෂ ලග්නය, මේෂ ලග්න ලාභී ඔබගේ තුන්වන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 දින සිදුවන සිකුරු ග්‍රහ මාරුවේදී. මේ තුන්වන භාවයට සිකුරුගේ පැමිණීම, තුන්වන භාවයට සිකුරුගේ පැමිණීමත් සමගම මේෂ ලග්න ලාභී ඔබ ගොඩක් වෙලාවට ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ රැකියා ස්ථානයේ, ඒ වගේම යහළුවේ හෙලිය අසල්වාසීන් අතර ඒ ජනප්‍රියත්වයට පත් වෙන්නේ ගොඩක් වෙලාවට ඔබ කරන කියන වැඩ සාර්ථක වීම තුලින්. ඒ කියන්නේ ඔබ යම් යම් අවස්ථාවන් වලදී මෙන්න මේ ග්‍රහමාරුවත් සමග උදාවන කාල සීමාවන් වලදී ඔබ ගොඩක් වෙලාවට යම් යම් කරුණු කාරණාවලදී මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ යෙදෙනවා. මේ මූලිකත්වය අරගෙන කටයුතු කරනකොට ඔබේ ක්‍රියා කරන ආකාරය අනුව අන්‍ය අතර ජනප්‍රියත්වයට පත්වන බවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ඔබ මේ කටයුතු කරනට ඒවා සඵල භාවයට පත් වෙනවා, සාර්ථක වෙනවා. ඒ සාර්ථක වීම නිසා අන්‍ය අතර ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට ඔබ වටා පිරිස් එක්රොක් වෙන්න පටන් ගන්න ආකාරයක් පෙන්නුම් කරනවා. මෙන්න මේක ලොකු ආත්ම විශ්වාසයක් වර්ධනය කර ගැනීමක්. ඒ වගේම ඔබ ගොඩක් සතුටටපත් වෙනවා, ප්‍රබෝධමත් බවට පත් වෙනවා. ඔබ ඉතින් ඒ වගේ දේවල් වලට වැඩි වැඩියෙන් පෙළඹෙන ආකාරයක් පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා ඔබ ජනප්‍රියත්වයට පත්වන ආකාරයක් පෙන්නුම් කරනවා මේ සිකුරු ග්‍රහමාරුවත් සමගම. ඒ වගේම ඒ නිසාම ඔබට ගොඩක් වෙලාවට ආදර සම්බන්ධතා, නව මිතුරු ඇසුර, මෙන්න මේ වගේ දේවල්, මේ වගේ සම්බන්ධතාවල වර්ධනය වීමකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම වැය පාර්ශවයේ තරමක් දුරට වැඩි වෙන ආකාරයකුත් පෙන්නුම් කරනවා. ඔබ ගොඩක් වෙලාවට අර මේ නිසා ලස්සනට ඉන්න වැඩිපුර වෙනදාට වැඩිය වියහිඳන් දරන ආකාරයක් පෙන්නුම් කරනවා. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙන්න ඒ සඳහා වැඩිපුර වියදම් දරන්න ඔබ උත්සාහ ගන්න ආකාරයකුත් පැහැදිලි ලෙසම පෙන්නුම් කරනවා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තොත් මේ ශ්‍රී ලග්නලාභීන්ට මේ සිකුරු ග්‍රහමාරුව සමග ඔබ ඔබගේ නම, කීර්ති නාමය, ඒ වගේම චරිතය අන්‍ය අතර ජනප්‍රියත්වයට පත්වීමේ හැකියාවක් පවතින කාලයක්. වෘෂභ ලග්නය, වෘෂභ ලග්නලාභී ඔබගේ දෙවන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 දින. එතකොට මේ දෙවන භාවයට සිකුරුගේ පැමිණීම, දෙවන භාවයට සිකුරුගේ පැමිණීම කියන්නේ ඔබගේ දෙවන භාවය කියන ඔබගේ ධනස්ථානයේ, මේ ධනස්ථානයට ඔබගේ සිකුරු කියන ලග්නාධිපති, මේ ලග්නාධිපති පැමිණීම ඉතාමත්ම සුවිශේෂී. මෙතනදී පැහැදිලිවම වෘෂභ ලග්නලාභී ඉන්නවා නම් තමන්ගේම ව්‍යාපාර කටයුතු කරන, ඒ වගේම අන්ය සතුටු කරන ව්‍යාපාර කටයුතු කරන, රැකී රක්ෂා කරන, මෙන්න මේ අය ගොඩක් ජනප්‍රියත්වයට පත්වෙයි. ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පැහැදිලි ලෙසම වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම අන්ය අතර කතා බහට ලක්වන චරිතයක්, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරය අන්‍ය අතර කතා බහට ලක්වන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. රැකියා ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රචාරණයක් ලබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. මෙන්න මේ නිසා ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය වීමක් පෙන්නුම් කරනවා ධනස්ථානයට පැමිණීමත් සමග. ඉතින් ඒ නිසා වෘෂභ ලග්නලාභීන්ට ගොඩාක් සාර්ථකයි මෙන්න මේ ග්‍රහමාරුව. මෙතනදී
අනිත් විශේෂත්වය තමයි ඔබ වෙනදාට වැඩිය වැඩිපුර වියදම් කිරීමටත් පෙළඹෙනවා. ඒක ගොඩක් වෙලාවට ඔබ වියහීදම් දරන්නේ තමන්ගේ ගෘහ ජීවිතය තුළ තමන්ගේ අමුදරුවන් සමග රසාස්වාදයෙන් විනෝදාස්වාදයෙන් කාලය ගත කරන්න ඔබ වැඩිපුර වියදම් දරන ආකාරයක් පෙන්නුම් කරනවා. අර එතකොට තමන්ගේ ලෞකික සැප සතුට අර අග්‍රගන්නෙහිලා භුක්ති විඳීමට වෘෂභ ලග්නාවින් උත්සාහ කරන කාලපරාසයක් තමයි සිද්ධ වෙන්නේ මේ තමන්ගේ ලග්නාධිපති දෙවන භාවයට පැමිණීම. ඉතින් මේක ඉතාමත්ම සුවිශේෂී අර අඩුපාඩුවක් නොදැනෙන කාල සීමාවක්. ඉතින් අඩුපාඩුවක් නොදැනෙන්න සහයෝග සැහැල්ලුවෙන් සතුටින් කාලය ගත කරන්න ලැබීමම ඉතාමත්ම සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කාල සීමාව තුළදී ඔබ ඔබගේ ඉදිරි අනාගත සැලසුම් වෙනුවෙන් යම් යම් තීඳු තීරණ ගන්නවා නම් එයත් ඉතාමත්ම සාර්ථකයි කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මිතුන ලග්නය. මිතුන ලග්නලාභී ඔබගේ ලග්නයට හෙවත් පළවන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 වන දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී. මේ ලග්නයට සිකුරුගේ පැමිණීම. ලග්නයට සිකුරුගේ පැමිණීමත් සමඟ මිතුල ලග්නලාභීන්ට පැති කීපයකින් සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. එක පැත්තක් තමයි ඔබගේ බාහිර ස්වરૂපය. බාහිර ස්වરૂපය වර්ධනය කර ගැනීම අන් අතර ලස්සනට කැපී පෙනෙන ඔබ වැඩිපුර වියහියදම් දරන ආකාරයක් පෙන්නුම් කරන විශේෂයෙන්ම නව විලාසිතා ඇඳුම් පෙළඳු රූපවලාවන්නේ කටයුතු මෙන්න මේ වගේ දේවල් වලට වැඩිපුර වියදම් දැරීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබ ඉතාමත්ම දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම ගෘහ ජීවිතය ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් ගොඩාක් සාර්ථකයි. අමුදරුවන් සමග සතුටින් කාලය ගත කිරීමට උත්සාහ දරනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වල නිරත දුව දරුවන් ඉන්නවා නම් විශේෂයෙන්ම මේ ක්‍රීඩා කටයුතු වලින් තමන් සමහර වෙලාවට තමන් බලාපොරොත්තු නොවුන ආකාරයේ ජයග්‍රහණයක් පවා භුක්ති විඳීමට ලැබෙන ආකාරයක් පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා ඔබ අන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා, ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ නිසාමත් ඔබ අර ටිකක් ජනප්‍රියත්වයට පත් වුණාම අර ඒ අය අතර කැපී පෙනෙන ආකාරයෙන් සිටීමටත් ඔබ ටිකක් වැඩිපුර වියහීනම් දරන ආකාරයකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම විදෙස් ගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් මිතුන ලග්නලාභීන්ට මෙන්න මේ කාලේ ඉතාමත්ම සාර්ථකයි. අනිවාර්යෙන් ඔබට විදෙස්ගත මිතුර මිතුරියන්ගෙන් ආධාර උපකාර මේ සඳහා පැහැදිලිව ලැබෙනවා. මෙතෙක්කල් අවහිර වෙලා තිබ්බනම් අන්නේ ඒ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් උදව් උපකාර ලැබීමකුත් මෙන්න මේ කාලය පුරාවටම සිද්ධ වෙනවා. ඉතින් අර කෙටියෙන් ගත්තොත් ඔබ ගොඩාක් වෙලාවට ලස්සරට ඉන්න අන්‍යයතර ජනප්‍රිය පුද්ගලයේ චරිතයක් බවට පත් වෙන්න, කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔබ වියහීදම් දරනවා. ඒ වගේම ක්‍රීඩා ශාස්ත්‍රයන්හි ඔබ දක්වන දක්ෂතාවයන් නිසා අන්‍ය අතර ජනප්‍රිය පුද්ගලයේ බවට පත්වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ඔබගේ බලාපොරොත්තු විදේශගත වීමේ බලාපොරොත්තුත් සඵල කරගන්න පුළුවන් කාලපරාසයක් කියලා කියන්න පුළුවන්. කටක ලග්නය. කටක ලග්නලාභී ඔබගේ 12 වන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 වන දින සිදුවන සිකුරු ග්‍රහ මාරුවේදී. මේ 12 වන භාවයට සිකුරුගේ පැමිණීමත් සමගම කටක ලග්නලාභී ගොඩක් වෙලාවට පිරිසක් සමග කරන සමාජ සේවා කටයුතු වලට වැඩිපුර සහභාගී වීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. එතනදී ඔබ ගොඩක් වෙලාවට තමන්ගේ මානසික සුවය උදෙසා ඒ වගේ කටයුතු වලට සහභාගී වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම අසරණ අයට උදව් උපකාර කිරීමට, ඒ වගේම ඔවුන්ට සංග්‍රහ කිරීමට, ආරෝග්‍ය ශාලා, අනාථ නිවාස මෙන්න මේ වගේ දේවල් වලට උදව් උපකාර කරන්න, ඒ පිරිසක් සමග ඒ සංවිධාන කටයුතු කරන්න මෙන්න මේ වගේ දේවල් වලට වැඩිපුර සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. මේ වැඩිපුර සම්බන්ධ වීමත් සමගම ඔබගේ තියෙන මානසික සතුට වර්ධනය කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා. මේ නිසා ඔබ ටිකක් ප්‍රබෝධමත් භාවයකින් කාලය ගත කරන ආකාරයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පිරිසක් සමග එක්ව කටයුතු කිරීම නිසා ඔබගේ මානසික ව්‍යාකූලත්වයන් අහෝසි වී යාමකුත් පෙන්නුම් කරනවා. මේ ඉතාමත්ම සාර්ථකයි. එතකොට ඔබට අර එදිනදා ජීවිතයේ යම් යම් තීඳු තීරණ ගන්නකොට අර සැහැල්ලු මනසින් යුතුව යම් යම් තීඳු තීරණ ගන්න පුළුවන් හැකියාවක් වටපිටාවක් සැකසෙනවා. ඉතින් එය ඉතාමත්ම සාර්ථකයි. ඒක ගොඩක් වෙලාවට ඔබගේ ඉදිරි අනාගත ආර්ථිකයේ වර්ධනය සඳහා ඔබ
ප්‍රයෝජනයට ගන්න ආකාරයත් ඔබටම දැක ගන්නට ලැබෙයි. ඔබ එවැනි කාල පරාසයන් තුලදී ඔබගේ අනාගත අරමුණු ඉලක්ක සපුරා ගන්න විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඔබ ගන්න තීන්දුව తీරන වලට අර ඔබ සම්බන්ධ වෙලා කරන දායකත්වය දක්වන දේවල් මනා පිටුවහලක් වෙන ආකාරයක් ඔබට පැහැදිලිව දැක් ගන්න ලැබෙයි. ඒ වගේම ගෘහ ජීවිතය තුලත් ඔබ සාර්ථකත්වයකින් කාලය ගත කරන ආකාරයක් පෙන්නුම් කරන විශේෂයෙන්ම මනසේ තියෙන පීඩාකාරී ස්වභාව විඩාකාරී ස්වභාවය අවම වීම නිසා අර උද්‍යෝගිමත් භාවයකින් රසාස්වාදයෙන් කල්ගත කිරීමටත් උත්සාහ දරන ආකාරයක් පෙන්නුම් කරනවා. මේක වැය පාර්ශ්වයේ යම්තාක් දුරට ඉහළ යන ආකාරයක් පෙන්නුම් කරන නමුත් වැය පාර්ශ්වයේ ඉහළ ගියාට ඔබගේ හිතේ තියෙන ප්‍රබෝධමත් භාවය ඉතාමත්ම අධිකයි. ඒ නිසා ඔබට එය එතරම් දැනෙන්නේ නැහැ. මේ නිසා සමස්තයක් වශයෙන් ගත්තොත් කටකලග්‍රලාභීන්ට අර පීඩාකාරී ස්වභාවයන්ගෙන් බිඳිලා නැවතත් අර උද්‍යෝගිමත් භාවයකින් කාලය ගත කිරීමට වටපිටාවක් සකස් වන ආකාරයක් තමයි සිද්ධ වෙන්නේ මෙලබෙන ජූනි මාස 12 වෙනි දින සිදුවන සිකුරු ග්‍රහමාරුවත් සමගව. සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබගේ 11 වන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 වෙනි දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී. මේ 11 වන භාවය හැවත් අයස්ථාරයේ සිකුරුගේ පැමිණීම ඉතාමත්ම සුවිශේෂී සිංහ ලග්නලාභීන්ට විශේෂයෙන්ම තමන්ගේ උත්සාහයෙන් කරන ව්‍යාපාර රැකී රක්ෂා මෙන්න මේ වගේ පැහැදිලි ලෙස වර්ධනයක් පෙන්නුම් කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගේම යහළු යෙහෙළියන් මිතුරු මිතුරුවන් ඇසුර වර්ධනය වෙනවා. ඔවුන් සමග වැඩිපුර කාලය ගත කරන ආකාරයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම සමාජ සේවා කටයුතු. මේ සමාජ සේවා කටයුතු වලට වෙනදාටත් වැඩිය උනන්දුවෙන් සහභාගී වන ආකාරයක් තමන්ගේ තියෙන ධනය වියදම් කරලා සහභාගී වන ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ ඒ වගේම ඔබ සමාජයේ කාතරත් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වන ආකාරයක් පෙන්නුම් කරනවා. අන්න ඒ නිසා ඔබගේ දැඩි ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. මේ දැඩි ආත්ම විශ්වාසය නිසාම ඔබගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා ගන්න යම් යම් තීන්දුව తీරන පැහැදිලි ලෙසම ඔබගේ වාසිය පිරිස හේතු වන ආකාරයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ නිසා සිංහලග්නලාභීන්ට ආර්ථිකයේ පැත්තෙනුත් ගොඩක් සාර්ථකභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ලෞකික පැත්තෙන් ලෞකික දේපල පැත්තෙනුත් සාර්ථකභාවයක් පෙන්නුම් කරනවා. ඒකම විශේෂයෙන්ම සමාජයේ විශාල මිතුරු මිතුරියන් පිරිසක් ළඟා කර ගැනීමට ඇසුරු කිරීමට හැකියාව පවතිනවා. මෙන්න මෙයින් ප්‍රබෝධමත්ව ඒ කාලය ඔබ ගත කරන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ හේතුව නිසාම ඔබගේ ව්‍යාපාරත් අන්‍ය අතර පුළුල් ලෙස ජනප්‍රියත්වයට පත්වීමට හැකියාව පවතිනවා. මෙන්න මේ සියලු කරුණු හේතු කාරණා නිසා තමන්ගේ ජනප්‍රියත්වය ඒ වගේම ආදායම් තත්ත්වය ගෘහ ජීවිතය මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලක්ම සාර්ථක භාවයට පත්වන ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම සිංහ ලග්නලාභීන් ඉන්නවා නම් යම් යම් උත්පත්ති කේන්ද්‍ර අනුව යම් යම් අපල උපද්‍රවවලට මුහුණ දීලා ඒ සඳහා නිසි පිළියම් කරගත්තොත් ඔබට මේ කාල පරාසය නිසකම ජයග්‍රහණයට ළඟා කර ගන්න පුළුවන් වපසරික ආරම්භයක් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභී ඔබගේ දහවන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 වෙනි දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී. මේ දහවන භාවයට සිකුරුගේ පැමිණීමත් සමගම කන්‍යා ලග්නලාභීන්ට අපි ගත්තොත් ඉතා සාර්ථකයි තමන්ගේ රැකියාව පැත්තෙන්. විශේෂයෙන්ම ස්ථිර රැකියාවක නියුතු වෙලා ඉන්න කන්‍යා ලග්නලාභීන් ඉන්නවා නම් ඔහුගේ රැකියාවේ ගැටලුකාරී ස්වરૂපයන් ස්වභාවයන් යම්තාක් දුරට අවම කර ගැනීමට ඔබට මේ කාල පරාසය ප්‍රයෝජනට ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ දැනුම බුද්ධිය මත තමන්ට මේ රැකියා ස්ථානයේ හිමිව යුතු යම් දේවල් තියෙනවා නම් විශේෂයෙන්ම වැටුප් වර්ධක රැකියා උසස් වීම ඒ වගේම ස්ථානමාරු මේවා අපේක්ෂාවෙන් ඉන්නවා නම් මෙන්න මේ වගේ දේවල් ළඟා කර ගැනීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ඔබ අණ්ඩය අතර ජනප්‍රියත්වයට පත්වන ආකාරයකුත් පෙන්නුම් කරනවා. අණ්ඩය අතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙයි. මෙන්න මේ නිසා ඔවුන්ගෙත් ආධාර උපකාර ඇතිව ඔබගේ මේ රැකියා කටයුතු වෙනදාටත් වැඩිය සාර්ථක භාවයකින් කරගෙන යාමට සහ ඒ අවහිර වෙලා තියෙන යම් යම් ලැබිය යුතු හිමිය යුතු දේවල් ඔබට ළඟා කර ගැනීමටත් මෙන්න මේ කාල පරාසය ඔබට
යොදා ගන්න පුළුවන්. ඒ සඳහා සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ආගමික කටයුතු වලට සම්බන්ධ වීමකුත් පෙන්නුම් කරනවා. මේක ගොඩක් වෙලාවට පිරිසක් සමග කරන ආගමික කටයුතු වලට වෙනදාටත් වැඩියෙන් ඔබ සම්බන්ධ වන ආකාරයක් පැහැදිලි ලෙසම පෙන්නුම් කරනවා. ඒ වගේම නොයෙකුත් විනෝදාස්වාද කටයුතු උත්සව අවස්ථා මෙන්න මේ වගේ දේවල් වලටත් අර හැම වෙලේම පිරිසක් සමග කරන රසාස්වාද එන් කටයුතු කරන ආකාරයක්, ඒ වගේම පිරිසක් සමග කරන කටයුතු වලට වෙනදාටත් වැඩිය සම්බන්ධ වීමේ ප්‍රවණතාවයකුත් ඔබට මෙන්න මේ කාල පරාසය පුරාවට දැක් ගන්නට ලැබි. මෙන්න මේ ඔබගේ මානසික සුවයත් වර්ධනය වෙන ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්න යම් යම් තීන්දුව තීරණවල නිවැරදි භාවය නිසා ඔබ තෘප්තිමත් භාවයට පත්වන ආකාරයකුත් පෙන්නුම් කරනවා. මේ නිසා ඔබට ගොඩාක් කන්‍යාලග්නලාභීන්ට ගොඩාක් සාර්ථකයි මේ සිකුරු ග්‍රහමාරුව. තුලා ලග්නය, තුලා ලග්නලාභී ඔබගේ නවවන භාවයට තමයි සිකුරු ග්‍රහය. එනම් ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ එළඹෙන ජූනි මාස 12 දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී. මේ නවවන භාවයේවත් පුණ්‍යස්ථානයේ සිකුරුගේ පැමිණීමත් සමගම තුලා ලග්නලාභීන්ට පැති කීපකින් සාර්ථක භාවයක් පෙන්නුම් කරනවා. එකක් තමයි තමන්ගේ දැඩි ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. ඒ වගේම අපි කියන්නේ අන්න අතර ලස්සනට ඉන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම නොයෙකුත් පින්කම් කටයුතු සඳහා දායකත්වය අරගෙන මූලිකත්වය අරගෙන කටයුතු කරන ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතුවලදී, අධ්‍යාපන කටයුතුවලදී තමන්ගේ නම අන්න අතර ප්‍රචලිත කර ගැනීමටත් තමන්ගේ උත්සාහයෙන්ම හැකියාව පවතිනවා. අපි මූලික වශයෙන් ගත්තොත් ආත්ම විශ්වාසය ලස්සනට ඉන්න කරන් අන්න අතර ජනප්‍රියත්වයට පත් වෙන්න මෙන්න මේ වගේ හේතු සාධක නිසා තමන් වැඩිපුර වියහීදම් දරලා තමන්ගේ ලෞකික බාහිර පෙනුම අපි කියන ලස්සනට තියාගන්න උත්සාහ දරන ආකාරයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ ඉතාමත්ම සාර්ථකයි තුලා ලග්නලාභීන්ට. ඒ වගේම තමන්ම මූලිකත්වය අරගෙන නොයෙකුත් පුණ්‍ය ක්‍රියාවලට, පින්කම් වලට පිරිසක් සමග පිරිසක් එකතු කරගෙන සම්බන්ධ වීමේ හැකියාවක් පවතිනවා. මෙයින් ඔබගේ නම අන්නය අතර තමන් කතා බහන් ලක්වන ආකාරයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ නිසා ඔබ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ කාල පරාසය පුරාවට ඔබ කරන ඒ පිග්ගම් කටයුතු හේතුවෙන්. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි අධ්‍යාපන කටයුතු වලින් සහ ක්‍රීඩා කටයුතු වලින් තමන් දක්වන දක්ෂතා නිසා අන්නය අතර හැම වෙලෙම කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම අන්නය දැකීමට කතා කිරීමට ආස පුද්ගලයෙක් බවට ඔබපත් වී ඒ නිසාම ඔබගේ අර ජනප්‍රියත්වය ඉස්සරහට යනා වගේම ඔබත් ගොඩක් අර ආත්ම තෘප්තියකින් කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරන. මෙන්න මේ නිසාම ඔබගේ ඉදිරි අනාගත සැලසුම් වෙනුවෙන් යම් යම් තීන්දුව තීරණ ක්‍රියාමාර්ග ගන්නවා. මෙන්න මේ කාල සීමාව ඔබට ඉතාමත්ම සාර්ථකයි. එයින් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට වැඩි ප්‍රවණතාවයක් මෙන්න මේ තුලින් උදාවන බව නිසකවම කියන්න පුළුවන්. වෘශ්චික ලග්නය, වෘශ්චික ලග්නලාභී ඔබගේ අටවන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ. මේ අටවන භාවයට සිකුරුගේ පැමිණීම, අටවන භාවයට සිකුරුගේ පැමිණීමත් සමගම වෘශ්චික ලග්නලාභීන්ට මෙන්න මේ ආකාරයෙන් තමයි ප්‍රතිඵල ගෙන දෙන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් විවාහ වෙලා ඉන්න වෘශ්චික ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ ඒ විවාහයෙන් හිමේ යුතු යම් යම් ලෞකික දේපල මේ තාත් තමන්ට ඇන හිටලා තියෙනවා නම්, තමන් නතු කර ගැනීමට අපහසුතාවයෙන් ඉන්නවා නම් මෙන්න මේක ගොඩාක් සාර්ථකයි. මෙන්න මේ කාල පරාසය තුළ ඒ ලෞකික දේපලවල වර්ධනයම් පැහැදිලි ලෙසම දැක ගන්න පුළුවන්. ඒවා තමන් නතු කර ගැනීමට, තමන් සතු කර ගැනීමට, තමන් සද්දකයට ළඟා කර ගැනීමට මාර්ගයන් විවර වෙනවා. ඒ සඳහා අන්න අයගෙන් ආධාර උපකාර හිමිවන ආකාරයකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර, ඒ වගේම තමන්ගේ දක්ෂතාවය මත ව්‍යාපාර කරන වෘශ්චික ලග්නලාභීන් ඉන්නවනම් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු
සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. එතනදී විශේෂයෙන් කියන්න ඕනේ එතනදීත් එම ශේෂ්ත්‍රයන්හි ඉන්න ප්‍රවීණයන්ගෙන් තමන්ට උපදෙස් උපකාර ලැබෙනවා. විරායාසයෙන් තමන් බලාපොරොත්තු නොවුන අවස්ථාවලදී පවා මෙන්න මේ නිසා විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර තමන්ගේ දක්ෂතාවය මත ඉපයින් කරන ව්‍යාපාර කරන අය, ඒ වගේම හවුල් ව්‍යාපාර කරන වෘෂික ලග්නලාභීන්ටත් ඒ පැත්තෙන් ගොඩාක් සාර්ථකයි. ඒ වගේම අනිත් කරුණ තමයි වෘෂික ලග්නලාභීන් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් විදේශගත අධ්‍යාපනය, ඒ වගේම ක්‍රීඩා කටයුතු, මේ විදේශගත වෙලා ක්‍රීඩා කටයුතු කරන වෘෂික ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ට නොහිතුණ ආකාරයේ ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන් වටපිටාවන් සැකසෙනවා. ඒ වගේම විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තුෙන් ඉන්න වෘෂික ලග්නලාභීන් ඉන්නවා නම් මේ තාක්කල් එක්කෝ ඒවා අවහිර වෙලා තියෙනවා නම් එනහිටලා තියෙනවා නම් ඒවා නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට ආධාර උපකාර ඒ ශේෂ්ත්‍රයන්හි උසස් පුද්ගලයින්ගෙන් ඔබට නිරායාසයෙන්ම ලැබෙයි. දරුලක්ණය, දරුලක්ණලාභී ඔබගේ හත්වන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළබෙන ජූනි මාස 12 වන දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී මේ හත්වන භාවයට සිකුරුගේ පැමිණීම, ඔබ දන්නවා මේ හත්වන භාවයට සිකුරු පැමිණිහම ආදරය, විවාහය, ආලය සම්බන්ධ කටයුතු වෙනදාට වැඩිය ටිකක් උද්‍යෝගයකින් වේගවත්ව සිදුවන ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම සමාජයේ මිතුරු මිතුරියන් වැඩිපුර ඇසුරු කරන ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම සමාජ සේවා කටයුතු වලට ඔබ වෙනදාට වැඩිය උද්‍යෝගයකින් සම්බන්ධ වන ආකාරයක් පෙන්නුම් කරනවා. මොකද එතනට හේතුව තමයි ඔබ ටිකක් ජනප්‍රියත්වයට පත්වන ආකාරයක් පෙරෙන්නට තියෙන. මේ ජනප්‍රියත්වයට තියෙන ලොල්කම නිසා ඔබ එවැනි කටයුතු වලට වැඩිපුර සම්බන්ධ වීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා ඔබගේ වැය පාර්ශ්වය යම්තාක් දුරට ඉහළ යනවා. ඒ වගේම නව සම්බදතා වගේම මේ අනවශ්‍ය සම්බදතාත් ගොඩනැගීමට වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන කාල සීමාවක්. මෙන්න මේ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. තමන්ගේ ආදර සම්බදතා වර්ධනය වීම වගේම නුසුදුසු සම්බදතා වර්ධනය වීමකුත් පැහැදිලි ලෙස මේ දරු ලග්නලාභීට මෙන්න මේ කාලය පුරාවටම පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා තමන්ගේ කීර්ති නාමයට හානි සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා බහුලව සිද්ධ වෙන ආකාරයකුත් මෙන්න මේ කාල පරාසය තුළ පෙන්නුම් කරනවා. ඉතින් එය පොඩ්ඩක් ඔළුවට අරගෙන අන්න ඒ පිළිබඳව අවධානය යොමු කරොත් ඔබට අනිත් පැත්තෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. සමාජයේ කාතරක් ජනප්‍රියත්වයට පත් වෙනවා, ඒ වගේම අන්දය ගරු මුහුමකට දක්වනවා. මෙන්න මේ වගේ දේවල් වලට ඔබ යොමු වෙන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම සුවිශේෂී කාලපරාසයක්. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට තමන්ගේ මව්පාර්ශ්වයේ නෑදෑ හිතමිතුරන්ගෙන් තමන්ට උදව්පකාර ලැබී පෙන්නුම් කරන, ඔවුන් අතර ජනප්‍රියත්වයට පත්වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ගෘහ ජීවිතය තුළ රසාස්වාදයෙන් කල්ගත කිරීමට හැකියාව ලැබෙනවා. අර අපි කියන්නේ වැය පාර්ශ්වයේ තරමක් තුළට වැඩි වෙන, නමුත් හිතට ඒක දැනෙන්නේ නැහැ. මේ වැය පාර්ශ්වයේ වෙනදාට වැඩිය වැඩි කියලා, නමුත් අර රසාස්වාදයෙන් ගෘහ ජීවිතය තුළ අමුදරුවන් සමඟ කාලය ගත කරන්න ඔබ වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් මේක ඉතාමත් සුවිශේෂී දරු ලග්නලාභීට මේ ග්‍රහමාරුව. මකර ලග්නය, මකර ලග්නලාභී ඔබගේ හයවන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන ජූනි මාස 12 වන දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී මේ හයවන භාවයට සිකුරුගේ පැමිණීම මකර ලග්නලාභීට යම් අස්වැසිල්ලක් වෙනවා. මේ ගෘහ ජීවිතය පැත්තෙන් තමන්ගේ තිබුණු බලාපොරොත්තු සඵල කරගන්න, ඒ ගෘහ ජීවිතය පැත්තෙන් තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන ඒවා අවසන් කරලා අපි කියන සැනසිලිදායක ලෙස කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් පැහැදිලි ලෙසම පවතිනවා. අපි ගත්තොත් ගෘහ ජීවිතය තුළ යම් යම් බලාපොරොත්තු සහගතව හිටියනම් මකර ලග්නලාභීන් විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු වල නිරතයි ඉන්නව නම් තමන්ගේ ක්‍රීඩා ශේෂ්ත්‍රයන්හි යම් යම් ජයග්‍රහණ අපේක්ෂාවෙන්, ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා හිටියනම් ඒවා බලාපොරොත්තුෙන් සාර්ථකත්වයේ බලාපොරොත්තුෙන් මෙන්න මේවා සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පවතිනවා. ඒ වගේම මකර ලග්නලාභී දෙමව්පියන් හිටියනම් තමන්ගේ දුව දරුවන්ගේ මේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, ඒ වගේම
විවාහ සම්බන්ධ කටයුතු දරුඵල සම්බන්ධ අපේක්ෂා මෙන්න මේ ප්‍රතිඵල දැකලා ඔවුන්ට සතුට වෙන්න පුළුවන් මේ වගේ සාර්ථක ප්‍රතිඵල දැකලා සතුට වෙන්න පුළුවන් ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ගෘහ ජීවිතය පැත්තෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් මකර ලග්නලාභීන්ට. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ අධ්‍යාපන කටයුතු වල විශේෂත්වයන් දකිනවා. මේ අධ්‍යාපන කටයුතු වලින් ගොඩක් තමන් බලාපොරොත්තු නොවන ආකාරයේ ජයග්‍රහණයක් ළඟා කර ගන්න පුළුවන් හැකියාවන් පෙන්නුම් කරනවා. එතනදී ගොඩක් වෙලාවට ඒ ශේෂ්ත්‍රයේ උගත් අයගෙන් ප්‍රවීණයන්ගෙන් තමන්ට උදව්පකාර නිරායාසයෙන් ලැබීමකුත් පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා තමන්ගේ අධ්‍යාපනය පැත්තෙන් ජනප්‍රිය පුද්ගලයන් බවට පත්වෙන්න පුළුවන් හැකියාවක් මකර ලග්නලාභීන්ට පෙන්නුම් කරනවා. ඒ වගේම අනිත් විශේෂ කාරණාව තමයි මේ ශේෂ්ත්‍රයේ තමන් නියුතු විශේෂයෙන්ම මාධ්‍ය ශේෂ්ත්‍රය, ඒ වගේම ලේඛන කලාව, තමන්ගේ ඥානය, තමන්ගේ කතිකත්වය, මෙන්න මේ වගේ දේවල් වලින් සමාජයේට සම්බන්ධ වෙලා සිටින යම් යම් පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන්ගේ ඒ ශේෂ්ත්‍රයන්හි නම් දරාපු ඒ වගේම ප්‍රබල චරිතයන් බවට පත්වෙන්න පුළුවන් වටපිටාවකුත් සැකසෙයි. මෙන්න මේ කාල පරාසය පුරා අන්න ඒවා ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ඉදිරිය සාර්ථක කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි මේ කාලය තුලදී. කුම්භ ලග්නය, කුම්භ ලග්නලාභී ඔබගේ පස්වන භාවයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන ජූනි මාස 12 දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී මේ පස්වන භාවයට සිකුරුගේ පැමිණීම, පස්වන භාවයට සිකුරුගේ පැමිණීමත් සමගම කුම්භ ලග්නලාභීන්ට ගෘහ ජීවිතය පැත්තෙන් ගොඩාක් සාර්ථකයි. අපි ගත්තොත් ආදායම, වියදම, රැකී රක්ෂා, වෙළඳාම් පැත්තට වැඩිය ගෘහ ජීවිත පැත්තෙන් ගොඩාක් සාර්ථකයි. ඒකට හේතුව තමයි ගෘහ ජීවිතය තුළදී අපි ගත්තොත් තමන්ගේ කුම්භ ලග්නලාභී දුවා දරුවන්ගේ දක්ෂතාවයන් දැකලා ඒ දෙමාපියෝ සතුට වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු වල නිරත, ඒ වගේම කලා කටයුතු වල නිරත කුම්භ ලග්නලාභී දුවා දරුවන් ඉන්නවා නම් ඔවුන්ට ඒ ශ්‍රේෂ්ඨයන්හි උසස් වීම, ජයග්‍රහණයන් පැහැදිලිවම ළඟා කර ගන්න පුළුවන් හැකියාවන් උදා වෙන කාල පරාසයක්. ඉතින් මේ නිසා ගෘහ ජීවිතය පැත්තෙන් ගොඩක් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. අපි ගමු ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු වල නිරත, ක්‍රීඩා කටයුතු වල නිරත, කලාව සම්බන්ධ කටයුතු නිරත දුවා දරුවන්, ඒ වගේම ඒ කලාව සම්බන්ධ කටයුතු කරන අධ්‍යාපනය දරන වයසේ සිටින දුවා දරුවන්, මෙන්න මේගොල්ලොන්ට මෙන්න මේ ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණයන් ඇසුරු කිරීමට මාර්ගය පෑදෙන ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඔවුන්ගේ අනුදැනුම, ආධාර, උපකාර අරගෙන තමන්ගේ මේ අරමුණු ඉලක්ක සපුරාගෙන ඒවායින් ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට පැහැදිලිවම අවකාශය නිර්මාණය වෙන කාලයක්. ඉතින් මෙන්න මේ ජයග්‍රහණය නිසා තමන් ඉතාමත්ම සතුටින් කාලය ගත කරන ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම එවැනි දුවා දරුවන් සිටින කුම්භ ලග්නලාභී දෙමව්පියන් ඉන්නවා නම් ඒ කුම්භ ලග්නලාභී දෙමව්පියන්ටත් ඔවුන් නිසා මානසික වශයෙන් සැහැල්ලුව, සතුට, භුක්ති විඳීමේ හැකියාව පවතිනවා මෙන්න මේ කාල පරාසය පුරාවට. ඉතින් අර සමස්තයක් වශයෙන් මම කිව්වේ ගෘහ ජීවිතය පැත්තෙන් ගොඩාක් සාර්ථකයි කුම්භ ලග්නලාභීන්ට මේ එළඹෙන සිකුරු ග්‍රහමාරුව. මීන ලග්නය, මීන ලග්නලාභී ඔබගේ හතරවන භාවයේවත් ගෘහස්ථානයට තමයි සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන ජූනි මාස 12 දින සිදුවන සිකුරු ග්‍රහමාරුවේදී මේ සිකුරුගේ පැමිණීම මීන ලග්නලාභීන්ට ඉතා සුවිශේෂී ග්‍රහමාරුවක් වශයෙන් වෙන් කරලා හඳුනගන්න පුළුවන්. මෙතනදී මම මූලිකව කියන්න ඕනේ මීන ලග්නලාභීන් මේ වෙනකොට ලග්නේ රාශියකගෙන යටත්ව සිටිනවා. ඒ වගේම මීන ලග්නලාභීන්ගේ සමහර කේන්ද්‍ර, උත්පත්ති කේන්ද්‍ර අනුව යම් මේ රාශියක වගේ දේවල් වලට යටත් වෙලා ඉන්නත් පුළුවන්. මෙන්න මෙවැනි දේවල් තියෙනවා නම් මෙන්න මේවට සාර්ථක ලෙස පිළියම් යොදාගෙන මෙන්න මේ සිකුරු ග්‍රහමාරුවේ තියෙන සාර්ථක ප්‍රතිඵල තමන් නතු කර ගැනීමට දක්ෂ වෙන්න. මොකද හේතුව මේ සිකුරු ඔබගේ හතරවන භාවයට පැමිණීම ඉතාමත්ම සුවිශේෂී, මෙයින් ඔබගේ ලෞකික දේපළවල වර්ධනයන් පැහැදිලි ලෙස පෙන්නුම් කරනවා. මේ ලෞකික දේපළවල වර්ධනයන් ළඟා කර ගැනීමට ඔබගේ තියෙන
දුර්වලකම් අපල උපද්දව අයින් කරගෙන මේ සාර්ථක කර ගැනීමට ඔබ දක්ෂ වෙන්න එයින් ඔබගේ ඉදිරි අනාගතය මනා ලෙස සැලසුම් කර ගැනීමට අඩුපාඩුවක් නැතුව සැලසුම් කර ගැනීමට මෙන්න මේ කාලපරාසය ඔබට නිසැකව ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අන්න ඒකයි මට විශේෂයෙන් කියන්න ඕනේ මෙතනදී ලෞකික දේපල වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. එතනදී ගොඩක් වෙලාවට තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ වගේම පිය පාර්ශවයන්ගෙන් මෙන්න මේ අයගේ නිබඳ සහය ඔබට ලැබෙන ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම තමන්ට උරුමයෙන් ලැබිය යුතු යම් යම් දායාද තියෙනවා නම් ඒවත් තමා රතු කර ගැනීමට මෙන්න මේ කාලපරාසය පුරාවට මාර්ගයන් විවර කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා. එයින් ඔබට ජීවිතයේ ඉදිරි අනාගත සැලසුම් වෙනුවෙන් පැහැදිලි ලෙස අඩිතාලමක් යොදා ගන්න පුළුවන් කාලපරාසයක් කියලා කියන්න පුළුවන් මේ සිකුරු ග්‍රහ මාරුව. මෙතනදී විශේෂයෙන්ම මට කියන්න ඕනුනේ මේක ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාරුවක් මීනලග්නලාභීන්ට ඔබගේ තියෙන අර ඒරාශිතක ආදී අනෙකුත් අපල ස්වභාවයන් යටපත් කරගෙන ඒවාට නිසි පිළියම් යොදාගෙන මේ ග්‍රහ මාරුව හරියාකාරයෙන් ප්‍රයෝජනයට ගත්තොත් ඔබගේ ඉදිරිය පැහැදිලි ලෙසම සාර්ථක භාවයට පත් කර ගැනීමට වටපිටාව සැකසෙන කාලයක්. හොඳයි, මම අද කතා කරේ ග්‍රහලව සියලු සුභ පළදීමේ ප්‍රමුඛයාවට සිකුරු ග්‍රහයාගේ මිතුන රාශිගත වීම. ඒ සිද්ධ වෙන්නේ ජූනි මාස 12 වන දින සවස 6:29ට. මේ සිකුරු ග්‍රහයා මිතුන රාශිගත වීම නිසා බොහෝමයක් ලග්නවලට, ඇත්තටම සියලුම ලග්නවලට වගේ ගොඩක් සුභඵල උදා කරනවා. ඉතින් මම අර සංක්ෂිප්තව කිව්වා කොයි ආකාරයෙන්ද ඒවා බලපැවැත්වෙන්නේ කියලා. ඉතින් මෙතනදී කිය යුතු විශේෂත්වය තමයි සමහර ලග්නවලට සහ ඒ කෙනා කෙනාගේ උත්පත්ති කේන්දර අනුව යම් යම් අපල උපද්‍රව දෝෂ පවතින කාලයන් තියෙනවා. ඉතින් මේවට නිසි පිළියම් කරගෙන ඔබ මේ ගහමාරුව කාලයේදී තමන්ගේ ඉදිරි අනාගත සැලසුම් සාර්ථක කරගන්න පුළුවන් නම් ඔබට නිසැකවම ශුභ ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් සියලු ලග්න හිමියන්ට සාර්ථක ප්‍රතිඵල ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.